අගෝස්තු මාසය අහසේ චමත්කාර දසුන් මවන මාසයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. විවිධ තාරකාසන සිද්ධීන් කිහිපයක් දැක්ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෙම අගෝස්තු මාසයේ 14 වෙනිදා රාත්‍රී සහ 15 අලියොම විශේෂයෙන්ම අපිට දැක්කන්න පුළුවන් ග්‍රහලෝක දෙකක් එකට එකතු වෙනවා. මේකට අපි කියන ග්‍රහ සංගමයක් කියලා, කන්ජන්ෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ අඟහරු ග්‍රහලෝකයත් බ්‍රහස්පති ග්‍රහලෝකයත්. දැන් ඇමරිකාව වගේ රටවලට මේ 14 වෙනිදා තමයි හොඳින් දිස්වන්නේ. නමුත් ලංකාවේ අපිට මේ 15 අලියම 1:24ට පමණ මෙම ග්‍රහලෝක දෙකම එකවර නැගිර සිටිජයෙන් පායනවා. නමුත් නැගිර සිටිජයෙන් පායපු ගමන්ම මේ ග්‍රහලෝක දකින්න අපහසුයි. මොකද අවලාපටල තිබෙන නිසා අලියම 4:05ට පමණ අපේ නැගෙනහිරට පරව අහස පුදුන බලුවොත් එහෙම අපිට දැක්කන්න පුළුවන්කම තිබෙනවා. මේ ග්‍රහලෝක දෙක ඉතාම ළඟින් යනවා. කොතරම් ළඟින්ද කියනවා නම් 0.3ක්. ඒ කියන්නේ චන්ද්‍රයා අපි බලුවොත් එහෙම එහි විස්කම්බ අපිට වෙන 0.5ක්. ඊටත් වඩා අඩු විස්කම්බයක් සහිත ඒ ලක්කිට්ටුවෙන් මේ දෙක එක ළඟ පිටනවා. දැන් මේ වගේ දසුනක් ආයේ අපිට දකින්න හම් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2003 ජනවාරි මාසේ පළවෙනිද. ඉතින් ඒ නිසා 2003 මේ වගේ දසුනක් නැවත අපිට දකින්න ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2033 දෙසැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් ඒ තරම් විරලයි, ඒ තරම් ලඟ වෙන මේ ග්‍රහලෝක දෙක. දැන් මේක 15 වෙනිදා අලියම පමණක් නෙමෙයි අපිට දකින්න පුළුවන්. ඒ පොඩ්ඩක් ඈත් වෙලා හෝ සත්‍ය ප්‍රමණය දකින්න පුළුවන්. එතකොට අගෝස්තු මාසේ 27 වෙනිදා අර චන්ද්‍රයාත් සමග ඉතා කිප්පෙන් මේ ග්‍රහලෝක දෙක තියෙනවා. ඉතාම අලංකාර ලෙස දකින්න පුළුවන්. නැගිරි සිටි තමයි බලන්නට ඕනේ මේ කාලෙදී. මේ මොකද අලියම පායන නිසා මේ ග්‍රහලෝක දෙකම අපේ ග්‍රහලෝක වලින් ගත්තොත් එහෙම අහස කියන දීප්තිමත්ම ග්‍රහලෝකය තමයි බ්‍රහස්පති. ඒ වගේම රතු ග්‍රහලෝකය අපේ පෘථිවියට ගොඩක් උඩයි. ඒක රතු වෙන ඉස්සෙනවා. ඉතින් මේ දෙක අඳුනා ගැනීම පහසු වෙනවා. ඒ වගේම ලස්සන චමත්කාර දසුනක් මේ සතිය තුළම 15 පස්සේ 27 වෙනිදා සඳුත් සමගත් මේ දෙදෙනා ඉන්නවා ඉතාම ළඟින්. ඒ දැනබීමට වටින දෙයක් පිළිලෙසින් දකින්නට පුළුවන්. asianmirror.lk